Divithura කතාව සමග රැඳිලා ඉන්න ඔබව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊෂගේ සින්දුවට අගස්ත කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි අගස්ති මේ වෙනකොට පියෙක් විදියට ඊෂට කිට්ටු වෙමින් ඉන්න බව අපිට පේනවා. විශේෂයෙන්ම අගස්ති නුවරළ ගිහිල්ලා සමාධිය පවා පෞද්ගලිකව මුණ ගැහිලා කිව්වේ ඊෂව බේර ගන්න කියලා. විශේෂයෙන්ම ඊෂා තවත් කට්ටියත් එක්ක සම්බන්ධකම් පවත්වනවා වගේම ඊෂට ඉදිරියේදී ඒ නිසාම කරදර රසකට මෝන පාන්නත් වෙන්න පුළුවන් කියලායි අගස්ති කිව්වේ. ඉතින් අගස්ති ඒ දේවල් කිව්වේ කවුරු විදියටද කියලා අහපු වෙලාවේ කිව්වේ ඊෂා කැමති කෙනා විදියට තමයි මම එහෙම කිව්වේ කියලා. ඒ කියන්නේ ඊෂත් කැමති අගස්ති තාත්ත කෙනෙක් විදියට තමන් ගැන හිතනවා නම්. ඉතින් ඒක යාගේ හැඟීම් වලින් මෝනෙන් උනත් පෙන්නා. ඉතින් කොහොම හරි මේ සිදුවීම් ගොන්න අතරතුරේදී අපිට දැන් දකින්න ලැබෙනවා මේ දවස් ටිකේ මේ කට්ටිය සින්දු කියන අයම වතාවක්. ඉතින් කොහොම වුණත් මේකද දිනන්නේ කවුද කියන එක අපි හැමෝම මඟ බලාගෙන ඉන්නවා. හැබැයි ඊටත් වඩා අගස්ති ඊෂට දෙන කමෙන්ට් එක ගැන, එහෙම නැත්නම් අගස්ති ඊෂ වෙනුවෙන් කියන දේ ගැන මේ තරඟයේදී හොඳ අවධානයක් දිනා ගන්න ඕනි කියන එක මම මතක් කරනවා. ඉතින් ඊෂ මේ වතාවෙත් සුප්‍රියටම සින්දුව කියන කෙනා බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊෂ ගැන අගස්ති විඳි පුදුම කරමින් මොන වගේ දේවල් කියයිද? අනිත් එක තමයි ඔයා දන්නවනේ වින්ඩිට වගේ මගස්තිටත් ලොකු විහිළුවක් කරා වජිර මැඩම්. ඒ තමයි ආය කාට කවුරු බැනගෙනේද දන්නේ නැහැ කියලා ඊළඟ තරඟ සීසන් එකේදී. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අගස්ති මේ වෙනකොට ඒ බැනපු කෙනාට ගොඩක් ආදරේ කරන්න පටන් අරගෙන, මොකද ඒ තමන්ගේ දුව කියන දේ දන්න නිසා. ඉතින් කොහොම හරි මේ දේවල් එක්ක ඊෂගේ සින්දුවෙන් පස්සේ අගස්ති කියන්නේ තමන් එක්ක යුග ගීතයක් ගායනා කරන්න තෝර ගන්න මොන කටහඬක් කියලා. ඒ වගේම තමයි තමන්ට මේ තරම් මැච් වෙන කටහඬක් කාන්තා කටහඬක් මීට කලින් මුණ ගැහිලා තියෙනවා. හැබැයි ඒ ගැන තමන්ට කියන්න බෑ කියලා නම් සඳහන් කරලා. නමුත් ඒ වුණාට තමන්ගේ තරුණ කාලේ එහෙම කෙනෙක් හිටියා කියලා. ඒ වගේම තමයි අගස්ති මෙතනදි කියනවා ඊෂත් එක්කත් සින්දුවක් ගායනා කරන්න විශේෂයෙන්ම අලුත් නිර්මාණයක් අරගෙන එන තමන් ගොඩක් ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා කියලා. ඉතින් එහෙම වුණොත් යුග දෙකක් එකතු කරා වගේ තියෙවි කියලායි මෙතෙන්දි අගස්ති කියන්නේ. ඒ වගේම ඊෂට මේ තියෙන දක්ෂතාවය තවත් මුවහත් කරගෙන පරිස්සමෙන් ඉදිරියට යන්න. මොකද එහෙම නැත්නම් වට්ටන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඇති. ඔය උඩින් තියපු කට්ටියම තමයි දවසක වට්ටන්නේත් කියන දෙයි අගස්ති පැහැදිලි කරන්නේ.